අද දිරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රොටි සංස්කරණය තුෂාර සපුතාන්ත්‍රි ප්‍රකාශය තුෂාර හල්පගේ අද දිරණ ප්‍රධාන පුවත් සිරස්තල දේශගුණික විපර්යාස අවම කිරීමේ මෙරට යෝජනාවට ලෝකනායකින්ගේ ප්‍රසාදය බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුලිකුණාටු බක් වේ දීවරහා නෞක ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් මද්‍රව්‍ය වල ටැබ්බෙහිවන් පුනරුත්ථාපනයට යොමු කිරීමේ නිර්ණායක සංශෝධනය කෙරේ හන්තාන කන්දේ අතරමං වූ සිසුන් නිරුපද්‍රිතව බේරා ගනී පිලිපීනයට ප්‍රබල භූකම්පන දෙකක් අද දිරණ දේශීය සුවත් දේශගුණික විපර්යාස අවම කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් කෝප් 28 සමුළුවේ ලෝකනායකින්ගේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා. දේශගුණික යුක්ති සංසදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහයද හිමි වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණික යුක්ති සංසදයේ ලිදැක්වීම ඊයේ සිදු කරනු ලැබුවා. ජනාධිපතිවරයා සමගම අවස්ථාවට මාලදිවයින් හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ග ඇන්ඩර්සන් සහ උගණ්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඇසන්ජන් රූත් යන මහත්මීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. දේශගුණික යුක්ති සංසදය දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමූහික ප්‍රයන්තයන්ට සියලු පාර්ශ්වයන් ඒකරාශී කර ගනිමින් එවෙනුවෙන් අදිෂ්ඨානශීලීව කැපවීම ආරම්භක පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. මේ රාජ්‍යන්ට පමණක් තනිව කළ හැකි කාර්යයක් නොවන අතර මෙවෙනුවෙන් පෞද්ගලිකංශයේ දායකත්වයද අවශ්‍ය බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ග ඇන්ඩර්සන් මහත්මිය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රයන්තයන් අතර පවතින විෂමතාව අවධාරණය කර තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු අවම කරගැනීමට සියලු රටවල් ඒකරාශී කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස මෙම දේශගුණික යුක්ති සංසදය කටයුතු කරන ඇති බව පැවසූ විධායක අධ්‍යක්ෂවරිය එම සංසදය සාදරයෙන් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. නිරතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරිපැය 12 තුල සුලිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නෙන් වයිබ් දෙසට ගමන් කර හෙට දින වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කර ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා වන විට දකුණු ආන්ද්‍ර ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. පවතින තත්වයේ හේතුවෙන් නිර්තදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස දීවර හා නෞක ප්‍රජාවට දැනුම් දෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළා. කිලෝමීටර් 40 50 පමණ. ඒ වගේම දිවිනෝඩා මෝදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මෝදු ප්‍රදේශවලට කවුදටත් අවදානම් තත්ත්වයේ පවතින මොකද මේ පද්ධතිය කවුදටත් වර්ධනය වීමේ හැකියාව තියෙන නිසා විශේෂයෙන් මන්නාරම සිට කංකසන්තුරය ඒ වගේම ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වලටොබෙන් මෝදු ප්‍රදේශවල දීවර සහ නාවික කටිතුල යෙදීම කවුදටත් අවදානම් තත්ත්වයේ පවතිනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනකට පනව ඇති නායම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
බදුල්ල කෑගල්ල සහ රත්නපුරේ රජිස්ට්‍ර එකවල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය සඳහා මෙම නායාමයේ අනතුරු වැගවීම නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. The big story. හන්තාන කඳුපෙටිය තරණය කිරීමට ගොස් අතරමංම සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිස මුදා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. විශ්වවිද්‍යාල සිසුන් 181 දෙනෙකු ඊයේ දිනේ පෙරදිනිය ප්‍රදේශයෙන් හන්තාන කඳුපෙටිය තරණය කිරීමට ගොස් ඇති අතර පැවති අයහපත් කාගුළු තත්ත්වයත් සමග නැවත පැමිණීමේදී මාර්ගය සුවා ගැනීමට නොහැකිව ඔවුන් අතරමංම සිටි බවට මහනුවර පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. රාගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 120 දෙනෙකු සහ සිසුන් 61 දෙනෙකු මෙලෙස අතරමංව සිට ඇති බව සඳහන්. ඒ අනුව මහනුවර පොලිසිය නිලධාරීන් සහ යොද හමුදා සෙබළුන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. එම මෙහෙයුමේදී අතරමංව සිටි සිසුන් සෑ ගැනීමට හැකි වූ අතර ඔවුන් විශ්වවිද්‍යාල පරිපාලනය වෙත බහර දීමට කටයුතු කළ බව පොලිසිය පැවසුවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා පුනරුත්ථාපන කාර්යංශය යටතේ පවතින මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළව පවතින නිර්ණායක සංශෝධනය කිරීමට අධිකරණ බඳනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. බඳනාගාර තුල පවතින අධික තදබදය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙවන විට බන්ධනාගාරගත මුළු රැඳවියන් ප්‍රමාණය 26574ක් පමණ වන අතර 14130 දෙනෙකු මද්‍රව්‍ය වැරදිවලට දඬුවම් ලැබූ හෝ ඒ සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටියයි බවට අනාවරණය වී තිබෙනවා. එම නිසා මද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව පුනරුත්ථාපනය සඳහා යොමු කරනු ලබන රැඳවියන්ගේ උපරිම වයස් සීමාව අවුරුදු 45 සිට 60 දක්වා වැඩි කිරීමට අධිකරණ බඳනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. පුනරුත්ථාපනය සඳහා රැඳවියන් යොමු කිරීමේදී පුනරුත්ථාපන නඩුවට අමතරව ඔවුන් හට ගොනු කර ඇති අනෙකුත් නඩු අවසන් වූ විට පමණක් පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමු කළ යුතු බවට පැවති නිර්ණායකද සංශෝධනය කර තිබෙනවා. එම සංශෝධනයට අනුව දරුණු ගණයේ අපරාධ නඩුවලට හැර සුළු වැරදි සඳහා අධිකරණ නිහන්නේ විභාගයේ වෙමින් පවතින නඩු සඳහා පිනී සිටින රැඳවියන්ද පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සංශෝධනයන් පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම අධිකරණ නිලධාරීන් දැනුවත් කිරීමටද පියවරගෙන තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය සජීවීව විකාශය කිරීම ප්‍රමාද කිරීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී පළමු මිනිත්තු 45ක කාලය සජීවීව විසිරුවා හැරීම නතර කළ යුතු බවයි. ඊටදල යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත මහතා සඳහන් කළා. අද ඇත්තටම පාර්ලිමේන්තුව කොලම් අඩුවක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව මේ සම්පූර්ණ පැයක අමාර සජිත් ප්‍රේමදාස මහත්තයයි ලක්ෂ්මන් කිරියල්ල මහත්තයයි විනාශ කරනවා. මම කියන්නේ මේ පාසල් දරුවන්ව ගේන එකත් 10 මාර්ග නවත්තන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුවේ හවස් වරුව අගේට යනවා. මේ උදේ වරුවේ මේ මාධ්‍ය වලට තමන්ගේ දේශපාලන ප්‍රචාරය ලබා ගන්න, තමන්ගේ වොයිස් කට් එක දා ගන්න මේක සජීවීව යන නිසා ඕන ඕන දේවල් කියනවා. සමහරවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රකෝප කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වහල්ලු කියනවා, මෝඩයෝ කියනවා. ඉතින් පාර්ලිමේන්තු නොගැලපෙන වචන කියනවා. තමන් තමයි ලොකුම උගත කියලා හිතාගෙන අනිත් මිනිස්කෝ පාචල් කරනවා. මම යෝජනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ මේ සජීවී විකාශය විනාඩි 30කට පරක්කු කරන්න කියලා. එතකොට ඔය කියන පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නැති වචන, සදාචාරයට ගැලපෙන්නේ නැති වචන අපිට අයින් කරලා කතා කරන්න පුළුවන්. වර්තමානයේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා පළ කළේ මෙවන් අදහසක්. දැන් අපි ඉන්නේ අයව විවාදයක් මැද්දේ. රටේ තියෙන ප්‍රශ්නය අති බරපතලයි. එය දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික අර්බුදයක්. ඊතරම් බරපතල අර්බුදයක් තියෙනකොට අද පාර්ලිමේන්තුවේ වෙලාව ගන්නෙ, වෙලාව කන්නේ වැඩිපුර සාකච්ඡාවට ගන්නෙ ඒකට අදාළ දේවල් නෙමෙයි. රටේ ප්‍රශ්නේ නෙමෙයි. සජිත් බබා මොන්ටිසෝරියක් කරගෙන යලි යලි පාර්ලිමේන්තුව. දවල්ට රෑට මේ රූපවාහිනී නාලිකාවල විකාශය වෙන පාර්ලිමේන්තුව දිහා බැලුවට පස්සේ ඒ පාර්ලිමේන්තුවේ සජිත් නතන දෙnga නාඩක වලට පස්සේ ඔබට දෙනවා මේක කොහොම හරි ඉක්මනට වෙනස් කරන්න ඕනේ කියලා. දැන් මේක වෙනස් කරන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ මහලිකම් පාලිත රංගිබණ්ඩාර මහතාද පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.
විපක්ෂ නායකවරයාට හොරකම පිළිබඳව වංචාව පිළිබඳව දූෂණය පිළිබඳව පුන පුනා කතා කරනවා. අනුර කුමාර දිසානායකත් විපක්ෂයේ ඉඳගෙන ඒගොල්ලොත් මේක මන්ත්‍රය වගේ මතුරනවා. ඇත්තටම හොරකම දූෂණය වංචාව පිළිදගිනවා නම් එහෙම උදවිය එපා නම් එහෙම උදවිය අයින් කරන්න ඕන නම් දැන් කරන්න තියෙන්නේ බොහොම ලේසි වැඩන්නේ. දැන් ආපහු කොමිෂන් දාන්න කීකයක් එයා ගහන්න දෙයක් නැහැනේ. මේ රටේ තියෙන උත්තරීතර අධිකරණයේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය පංචපුද්ගල බෙන්චේකින් තීන්දුව දීලා තියෙනවා. දැන් මේ තීන්දුව පදනම් කරගෙන සැබෑ වුවමනාවක් යක්කුමක් දොරකමට විරුද්ධව දූෂණයට විරුද්ධව विपक्ष नायक हरि अनु कुमार हरि पार्लमेंट योजना योजना मेकट वगे सीलिका पार्लमेंट कटियत संबंधे पार्लमेंट मंत्री नामल राजपक्ष महदा पलकले मेबन अदहस පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂ අයවැය ගැන විවාද කරනවා නම් මම දැක්කේ නැහැ. පෞගේ කාලේ ක්‍රිකට් ගැන වරු ගාණක් කතා කරුවා. ඊට පස්සේ උසාවියේ නඩු තීන්දුවක් ගැන කතා කරා දවස් කීපයක්. කෝප් කමිටුව ගැන කතා කරා දවස් කීපයක්. ඉතින් අයවැය පිළිබඳව යම් යෝජනාවක් තියෙනවා නම් චෝදනාවක් තියෙනවා නම් ඒ වක්කියම දෙන විපක්ෂයට. මේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට අපිත් පැහැදිලිව යම් විවේචනාත්මකව මේ අයවැය නිවැරදි විය යුතු කාරණා අපි පෙන්වා දෙනවා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අපි මැදිහත් වෙනවා. ඉතින් අද අපි පැහැදිලිව දක්වනවා පාර්ලිමේන්තුවේ විපක්ෂය තමන්ගේ කාර්යභාරය මගහැරවලා මේ අයවැය ලේඛනයේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් රටේ ජනතාවට ඒ බලපානවා නම් ඒ රටේ ජනතාවට බලපාන කාරණා මගහරවන්න වෙනත් කාරණා පාර්ලිමේන්තුව තුල ඉස්මතු කරනවා. ඉතින් ඒ තුල අසාධාරණ ලක් වෙන මේ රටේ ජනතාව කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මත්පැන් බෝතල් වල අලවන ව්‍යාජ ස්ටික පරීක්ෂා කිරීමට පියවර ගැනීමෙන් පසු සුරාබතු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනකින් වැඩි වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ජාතික ආර්ථික හා බෞද්ධික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජනාධිපතිවරයාට ලබා දුන් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ දේශීය අධ්‍යයන දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබුණා. සුරාබදු පනතේ සංශෝධන සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු තිබෙනවා. මෙවන විට වැඩි කරගෙන ඇති ආදායම් පවත්වා ගැනීමේ අවශ්‍යතාව සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියටද කරගෙන යාම ව්‍යාජ ස්ටික මත්පැන් බෝතල් වල ඇලවීම තවදුරටත් අවම කිරීමට හේතු වන බව මෙහිදී කමිටුව පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ. RAMISFS පද්ධතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එම පද්ධතිය අනෙකුත් රාජ්‍යයතන සමග සම්බන්ධ කිරීමේ වර්තමාන තත්ත්වය පිළිබඳවද මෙහිදී අවධානය යොමු තිබෙනවා. ඒ අනුව පවතින අඩුපාඩු මගහරවා ගනිමින් ලබන ජනවාරි මස වන විට මෙම දත්ත පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත්කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික ආර්ථික සහ භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ප්‍රකාශ කරනු ලැබුවා. තවද දැනට පවතින බදු ලිපි ගණු 107ක ප්‍රමාණය ඉදිරියේදී 110 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන විශ්ව ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් තරගය අද පැවැත්වෙනවා. තරගය බැංගලූරුවේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. පැවති තරගවලින් තරග තුනක් ජය ගනිමින් ඉන්දියානු කණ්ඩායම තරගාවලියේ ජය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම තෙවන විශ්ව තරගයේ පමණක් ජය ගැනීමට සමත් වුණා. පිලිපීනයේ මින්ඩනාව දූපත ආශ්‍රිතව ප්‍රබල භූකම්පන දෙකක් හටගෙන තිබෙනවා. රික්ට මාපාංක 1.74 සහ 6.1 භූකම්පන දෙකක් මෙලෙස හටගෙන තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පළමු භූකම්පනය හටගෙන ටික වේලාවකට පසුව දෙවන භූකම්පනය හටගෙන ඇති අතර භූකම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක්ද පිලිපීනයට සහ ජපානයට නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් අදාළ අවධානම මේවන විට පහව ගොස් ඇති බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ. පිලිපීනයේ ඇතැම් වෙරළබඩ ප්‍රදේශවල මුහුදු මට්ටමේ සුළු උච්චාවචනයක් සිදුවද සුනාමි තත්ත්වයක් ඇති නොවූ බව සඳහන්. භූකම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අද දෙරණ ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. අද දෙරණ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 8ට බලාපොරොත්තු වන්නේ.